සියලු දෙනාටම සුබ දවසක් අපට දැනගන්නට ලැබී තිබෙනවා අද දවසේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කතා කරන බවට විශේෂයෙන්ම මේ රටේ සමස්ත ජනයා මුහුණ දෙන බරපතල ගැටලු 6කට විසඳුම් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා පළමුවෙන්ම තෙල් මිල ඉහළ යාම තුල මේ රටේ ජන සමාජයේ සමස්තයක් හැටියට සියලු දෙනා අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා ජන සමාජයේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා තෙල් මිල ඉහළ යාම තුල පීඩනයට අසහනයට අසරණ භාවයට පත් වෙලා සිටිනවා අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහත දමන්නට කටයුතු කරයි කියන කාරණාව ඒ වගේම මුළු රටම දන්නා කාරණාවක් පොහොර භාවිතය වෙනස් කිරීම තුල ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට ප්‍රවේශ වීම තුල අද අපේ රටේ ගොවි ජනතාව ඉමහත් අසරණ භාවයකට පත් වෙලා සිටිනවා. තනි තීන්දුවක් හැටියට ක්ෂණිකව ගත්තු මේ අදහස තුළ අපේ රටේ ගොවියා අනාථ වෙලා තිබෙනවා. පොහොර නොමැතිව අද සමස්තයක් හැටියට සියලුම වගාවන් කරන ගොවීන් අසරණ වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙන අද ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් මේ පොහොර භාවිතය මේ වෙනස් කිරීම සැලසුම් සහගතව ක්‍රමිකව යම් කිසි ස්ථිර වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ කන්නේ ඉදිරි කන්නවලත් පොහොර හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය තුළ අපේ රටේ සමස්තයක් හැටියට දීවර ජනතාව අසරණ භාවයට පත් වෙලා සිටිනවා. කවුරුත් නොසිතූ ආකාරයේ විශාල පරිසර හානියක් සිද්ධ වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ දීවර ජනතාවට සොච්චමක සහනාධාරයකට මේ රටේ දීවර ජනතාව තක්සේරු කරන්නේ නැතුව දීවර ජනතාවට මේ සිදුණු හානිය තුළ රජයේ මැදිහත් වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියලා. ඒ වගේම විනාශ වුණු පරිසර පද්ධතිය නැවතත් වරක් සංරක්ෂණය කරන්නට ආරක්ෂා කරන්නට තිරසර වැඩසටහනක් අද රටේ ජනතාවට ඉදිරිපත් කරයි කියන අපේක්ෂාව අපි තුලත් සමස්ත ජනතාව තුලත් මේ අවස්ථාවේ තිබෙනවා. ඒ වගේම මාර්ගගත අධ්‍යාපනය ऑनलाइन एडुकेशन अद पासल जन शिशु दूधरवंट एवगेम गुरु भवतुंट बरपतल गेटुलाते बेलो समहर अपे दूधरवण खंदु सोयागने अनवा अत्यावश्य सिग्नल नुमेति कामतुल संज्ञा नुमेति कामतुल बहु दूधरवंट ए अवश्य उपकरण है टैब यंत्र है परिगणिक यंत्र है ඒ වගේම සුහුරු දුරකථන ස්මාර්ට්ෆෝන්ස් නැහැ මේ ප්‍රශ්නයට වහාම රජය අවධානය යොමු කරලා අනවශ්‍ය වියදම් වලට මුදල් වෙන් කරන්නේ නැතුව මේ රටේ මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් දැනටමත් ප්‍රමාදයි නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ඉක්මන් විසඳුම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම පස්වෙනුව කොරෝනා ප්‍රශ්නයට රාජ්‍ය මැදිහත් වීම මුළු රටම දන්නවා ඉතාමත්ම දුර්වල ආකාරයෙන් සිදු වුණේ විශේෂයෙන්ම එන්නකරණයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි එන්නත නොමැතිව අද ලක්ෂ 6ක් අනාථ වෙලා සිටිනවා ඒ වගේම රජය ප්‍රකාශ කරපු ඉලක්කය ලක්ෂ 160කට එන්නත් ලබා දෙනවායි කියන වැඩසටහන බොහොම මන්දගාමීව ක්‍රියාත්මක වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ නිලධාරීන්ට ඒ වගේම අනිකුත් ශාස්ත්‍රවල රාජ නිලධාරීන්ට ඒ ලබා දෙන personal protective equipment ආරක්ෂා සහිත ඒ ආවරණ සහ මෙවර ඒ වගේම විශේෂයෙන්ම ඒ අයට අවශ්‍ය උපකරණවල බරපතල හිඟයක් තිබෙනවා රෝහල් පද්ධතියේ ජීවිත ආරක්ෂක උපකරණවල බරපතල හිඟයක් තිබෙනවා ඒ වගේ අපි දකිනවා එන්න එන්නම රට තුළ ක්‍රියාත්මක වෙන PCR පරීක්ෂණ ප්‍රමාණය
අඩුවෙමින් පවතිනවා. ඒ එසේ සිදුවිය යුතු නැහැ. ඇත්ත වශයෙන්ම මේ තුන්වෙනි රැල්ල තුළ අඩුම ගානේ ඒ පාඩමවත් අපි ඉගෙන ගන්නට ඕන. PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට අපි කටයුතු කරන්නට ඕන. ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අපි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමස්ත අපේ රටේ ජනතාව අද ආර්ථික වශයෙන් බොහොම පහළ මට්ටමකට වැටිලා තිබෙනවා. කොරෝනාව නිසාම ජීවනෝපායන් අහිමි වෙලා තිබෙනවා. තමන්ගේ ජීවන මට්ටම පහළ වැටිලා තිබෙනවා. මව්වරුන්ගේ දූ දරුවන්ගේ මන්ද පෝෂණය වර්ධනය වෙලා තිබෙනවා. දෛනික වේතන ලබන, කුලී රැකියා කරන, ඒ වගේම ස්ථිර රැකියා කරන, ඒ වගේම ස්වයං රැකියා කරන සමස්ත රටේ විශේෂයෙන්ම ආදායම් මාර්ග උපයන ජනතාව එයාගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. මේ ප්‍රශ්නය තුළ අපි කිසිම කෙනෙකුට 5000ක සොච්චමක් ලබා දීලා සෑහීමකට පත්වන්නට බෑ. ඒ නිසා මේ කඩාවැටුණු ජීවිත ගොඩනගන්නට මේ රජය විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වල මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් මේ කරුණු හයට ස්ථිරසාර සත්‍යවාදී විසඳුම් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයෙන් ඔබලා මෙතෙක් ක්‍රියාත්මක කරපු ක්‍රියාදාමය අසාර්ථක බවට කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වා පිළි අරගෙන හමාරයි. මේ රටේ ජනතාව ජීවත් කරවීම, ශක්තිමත් කරවීම, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් නිර්මාණය කිරීම ඔබලාගේ වගකීමයි. එදා ලබා දුන්නු ජනවරු තමන්ගේ ජීවිතවලටත් වැඩිය ආරක්ෂා කරගෙන ඒ ජනවරුම ආරක්ෂා කරමින් මේ රටේ ජනතාවගේ මේ දැවෙන බරපතල ප්‍රශ්නවලට කරුණා කරලා ඔබතුමාගේ ප්‍රකාශය තුළ විසඳුම් ලබා දෙන්නට, තිදසර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා නැවතත් වරක් රටේ ජනතාවෙන් ඉල්ලීමක් කරනවා. ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.